එතකොට ඉතා පැහැදිලි මේ ගිවිසුමට කැබිනට් මණ්ඩලයෙන් යම් අවසරයක් කැබිනට් ඇමතිවරු නොදැන අත උස්සලා හරි දීලා තියෙනවා නම් තියෙන්නේ ඇමරිකාවේ නිව් ප්‍රෝට්‍රස් එනර්ජි කියන සමාගමත් එක්ක ගිවිසුම අත්සන් කරනවා. දැන් මේ අත්සන් කළා තියෙන ගිවිසුම මේක අත්සන් කළා තියෙන්නේ නිව් ප්‍රෝට්‍රස් එනර්ජි සමාගමත් එක්ක නෙමෙයි. මේක අත්සන් කළා තියෙන්නේ ඇත්තටම NFP ශ්‍රී ලංකා පවර් හෝල්ඩින්ග්ස් කියන LLC කියන සමාගමක් එක්ක. ඒතර එතන අපිට බරපතල ගැටලුවක් තියෙනවා. මේක මොන වංචාවක්ද මේ කරලා තියෙන්නේ? ඩැනියෙල් ක්‍රිස්ටෝපර් නයිට් කියන පුද්ගලයා තමයි NFP ශ්‍රී ලංකා පවර් හෝල්ඩින්ග්ස් කියන මේ කිව්සුමට සම්බන්ධ අනිත් පාර්ශවයට අත්සන් කළා තියෙන්නේ. එයාගේ සාක්ෂිකරුව හැටියට අත්සන් කරන්නේ මේ ඇඩ්වයිසර් මිනිස්ට්‍රි ඔෆ් ෆිනෑන්ස්. මේක මේක ඇමරිකානු කම්පැනියක් කියලා. ඒතර ඇමරිකානු කම්පැනිය සාක්ෂිකරුවත් ශ්‍රී ලංකා රජයේ සාක්ෂිකරුවමයි. අපි කසාදයක් බඳිනකොට මනමාලයේ පැත්තේ සාක්ෂිකාරයාම මනමාලිගේ පැත්තේ සාක්ෂිකාරයා වුණා වගේ වැඩක් තමයි මේක. මේකට අදාළ වෙන එංගලන්ත නීතිය. තව තැනක කියන බේරුම් කරන ස්ථානයේ සිංගප්පූරුව මේ කිව්සුමේ වෙළඳ කොන්දේසියවල බලපාන එක්සත් ජාතිකයේ වෙළඳ කොන්දේසි කොමිසමේ දේවල්. හැබැයි ශ්‍රී ලංකාවේ නීතිය අදාළ කරන්නේ නැහැ. ඇයි ඒ? හොරකම් කරන නිසා.